අද අපි ස්කල් සිලෙක් කියන ස්ටේට්මන්් එකත් එක්කම පාවිච්චි කරන්න පුළුවන් ඕඩ බයි කියන කීවර්ඩඩෙක් ගැන කතා කරන්න ඕඩ බයි කියන කීවර්ඩ් එක ඇත්තටම ස්කල් වල ගොඩා අපිට පට යුතුවලට ක්‍රියත්මක් කරන්න පවිච්චි කරන්න පුළුවන් ගොඩක් වැඩවලට පාවිචි කරනවා ඉති ඕඩ බයි එක අපි දැනට මෙතැදිි කතා කරන්න මේ අනු පිළිවල වෙනස් කරගන්නඩ ඩේටබස් එක අනු පිළිවල දත්තා අපි අපහ ගන්නකොට අපිට පුළුවන් පිවලකට දත්ත ගණඩ ආ රෝහණ පිළිවලට අවරෝහණ පිළිවලට ඒ වගේ අපිට ඕන පිළිවලකට දේට අපහු ගන්න අපිට මේ ස්කිවල්වල ඕඩ බයි කියන ස්ටේටමන්ට එක පාවිච්චි කරන්න පුළුවන්. ඇති මම අපි හදාගත්තු ඩේට බේයකට අපහ වද සම්බන්ධ වෙන්නම් එතකොට ඒ ඩේට බේසක තමයි. ලින් පාඩමේද අපි අන්තිමට හදලා නවත්ත පුයි ස්කූල් කියන ඩේට බේස එක ස්කූල් කියන ඩටබේ ගත් ඒක අපි ටේබල් තුනක් වේන්ටන් රගෙන ගියා ඩ බ්ෙක්් මර්ක්ස් කියලා ඇති මම දැනට කතා කරන්න න්න මේ ස්ඩන්් ේබ්ල එක සම්බන්ධෙන් අපි ඉසල්ලාම රන් කරගම්මු යස් ස්කූල් ස්කූල් කියන ඩේටබේසක මම තෝරගන්නවා මේ වැඩේට ඒක කැපිටල් ලකුරලල්ලිව න හැ එට පස්සේ බලම පිස්න් බල් එක තියෙන ඩේටසිෙක්් අපි ගනගතන්න ස්ටා ෆම් ස්ටඩ් කියලන්නසිලෙක්් ස්ටා ම්ඩ්ටන් කියන ටබල් එකෙන් හැම දෙයක්ම අපි තෝරගන්නෝ කියනදහස් දම එතන එන්නවට පේනවා ඇති ළමයි නම දෙනෙක්ග විතරපි දාගෙන තියාගෙන ඉන්න ර් අපි ඇත නිද්ලා කතාරු අපි මේ ඕඩබයි කියන ස්ටේට්මන්් එක පාවිච්චි කරනවා මෙන්න මෙහෙම මන බලන් අපි එක ලියන හැටි select මෙ මේක තවයි චුට්ටක් ලොකු කරගන්න select අපිට හැම දෙයක්ම ස්ටා කියන කෙන ගන්න අපි selectෙක්් Starා from Studio ා from දැම්මට අනු පිළිවලකට ගන්නඕන මටඩන් ඒබල් එකේ ළමයින්ගෙන් නං අනු පිළිවට ගඩෝ එතකොට මමඕඩබයි කියන වචන මෙතන්ට පාවිච්චි කරනවා ඕඩබ මේ පිළියන්නේ වචන දෙකට ඕඩන කියලගේ විදදිකට පිළියනවා. ම මේක රන්කරොත් දැන් ඔනු ම එක්සකවුට් කරගන්නවා. මක අන්කරහම ඔයාට පේනව ඇති ABC.CD පිළිවලට නම පදනම් කරගෙන අනු පිළිවලට ේට ෙවිල්ල ති විල්ලතිේ ආරෝන පිළිවට ෙඩක් ෝගක තමයි සාමාන්‍යෙන්ෙන් දැන් ඕඩබයි මෙතන්ට නේම් දාන්නඇතුව ක්ලාස්් වගේ එකක් දැම්ම කියලලා හිතන්න නොකු ලාස් එක පදනම් කරගෙන තමයි සුඩඩ්ල අනු පිළිවල හදන්නේ. දොඒ පන්තියන්තියන්තිය පන්තිය විදිහයට පිවල් අපිට ලමයිටක බලන්න පුුව. ඕඩ. අපි අනු පිළිවෙලක් හදන්න පාවිච්චි කරනවා. ඕඩබයික අපිට තවටිකක් විශේෂී කරණය කරන්න පුළුව. අපි කොමද ෝඩ යි එක විශේෂී කරණය කරන්නේ. අපිට ඕන්නම් පුළුවන්ෙක් ස් Starා from Studio ඕඩබ නේ නම නම පාවිච්චි කරලා ඕඩබයි කරනවා මෙතන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. de.SC කියලාඩSC කියන්නේෙ මොකක්ද ඩිසන්ඩි එකන අවරෝහණ පිළිවලට ිලෙක් ටාම්් රෝඩබයි නම් ඩිසන්ඩි අවරෝහණ පිළිවල්ට ශිෂ්‍යයන්ගේ නන්ටික අපිට නන්ටික පද නම් කරගෙන ශිෂ්‍ය වගු අපිට සකස් කරගන්න පුළුවන් දැවට ඇසන්ඩින් කරනවා නම් අපිට මෙහෙම නිකමලියන්නත් පුළුවන් නැත්තන්ම් SC කියලා දදාහන්නත් පුළුවන් කියලා දැම්මෝත් ඒකෙන් අදහස් කරන්නේ තාරෝහණ. එතකොට ආරෝහන නොවීලියන්න ඕන්න ගෙන ආරෝහණන අපිට A. කියලා පවිච්ි නොකරලියන්න ඔන්නන් නිකමලියන්නත් පුළුවන් හැවට සාන්‍යෙන් ඕෝඩ බයිනත් ම මේ අනු පිළිවල ැකෙන්නේ ආරෝහණ පිළිවලට අවරෝහණ කරන්න ඕන්නන් DSC කියනක පාවිච්චි කරන්න පුළුවන් කියන එක. මතක තියාගන්න හොඳට ඒසා DESCහම දෙයක් ගැන කතා කරනවා අපිට ඕඩ කරන්න පුළුවන් ඕන්න පෝඩ බයියගත් එක් කොළම් කීපයක් පාවිච්චි කරලා අපිට ඕඩ බයි කරන්න පුළුවන් උදහරණයක් විදයට මට පන්ති පදනම් කරගෙන ආරෝහණ පිළිවල්ට හදන්න ඕන එතකොට අපි මේකට පාවිච්චි කරන්න මෙන්න මේකනෙ කෝඩ්ඩ එක පන්තිපදනම් කරගෙන ආරෝහන පිළිවල්ට හදාගන්න ඕන ඕඩබයි ඇසින් වෝඩ එකට දැන් අපි මේක රන් කරහම අපිට මේක රන් කරල බලමුකු වට පේන ඇති දොළහ ඒ දොළහ B දොදොඩ පදනම් වෙලා පන්තිික ඇවිල දින හැබයි නිමල් ඒ වගේ දේවල් අපිට හරියට ඇවිල්ලනේ දො ොහඒ පන්තියමට ඔන්න ළමයි ටිකත්. නම පදනම්රග නාරෝහණ පිළිවට හදාගන්න පුළො එතකොට ම මෙතැන් ලියනවා ලාස් ඇන්ඩි ලා එක ඇන්ඩි ෝඩය එකට හදන්න ෝඩ නේ එකත්න්ඩි ඕෝඩ එකට හදන්නවන් දැන් ඒක රන් කරහම මේකෝඩ්ඩ එක රන් කරහම් වෙන්නේ ලාස් එක ඇන්ඩින් ෝඩය එක පදනම් කරෙන ොළ ො හහි පන්තිය තම උඩම මෙ පන්ති ට පන්තිය ද. දරනක් ෙදර මේකේ ඒ පන්තිය ගත්තෝ නමත් ඇසෙන්ඩිං විදියට හදනවා. එකකොට අරුණ එන්නනු උඩට නිමල් එන්නෝ නීළඟට නං වුණත් ඒ පන්තිය ළමයි ඒ පිළිවල්ට. අපි රන්කල්ල බලම් ට පේනවා ඇති දොලා ඒපන්ති අරුණ නිමල් දො බීපන්තිය කමල් ලුඩින්ම්ම ඉන්න නාමල් නීළඟට පෙරේර පීිය අපුරන සීපන්තියේ අමර සුනෙල් ඩීපන්තියේ කසුන් සමල් අපිට ඔන්නම් පුළුවන් නමෙන් අවරෝහණ කරන්න. නමින් අවරෝහණ කරන්න පුළුවන්. එ පන්ති ආරෝහන නං අවරෝහණ දොළහ ඒ පන්තියේ නම තියෙන්නේ අවරෝහනවා බීපන්තියේ නන්ටික අවරෝහනෝ දැකනේද අපිට එහෙම ශේෂ කීපයක් අරගෙන ආරෝහන අවරෝහණ පිළිවෙල පාවිච්චි කරල දත්ත තව ටිකක් තෝර ගන්න පුළුවන් නොයිතිේ තකොට අපිට කොළම් කීපයක් මේ වැඩේ පවිච්චි කරන්න පුළුවන් ඕඩබයි එකෙක්. ඊඟට අපි කතා කරන්න යන්නේ. වගුවක තියන හිස්සා ගෑන් සම්බන්ධය. මොනද මේ වගුවක තියන හිස්සා ගෑයන් කියලා කියන්නේ දැන් හිතන්නක අපි වගුවකට දත්ත දාන වෙලාවක අපිට ඇතුළත් කරන්න දත්ත ඔක්කොම තිබුන් නෑ කියලා. උදාහරණයක් විෙර මදැන්ඉන්සන්තු එක ක්‍රාන් කරගන්න මේ කැපිටල් වලින්ලියන්න හැසtu into. දාළ මම වරහන්න ඇතුළි දාගන්නවා මේ ටඩ කියන into මේකට මම දාගන්නවා ටඩ් IDඩ එකයි ඉට පස්සේ නේම් එකයි දානවා ලාස් එක නොදා ඉන්න නේම් එක දාලා වවැලස් කියල දාලා තව න්ද දෙක් මේ එකට එකතු කරන්නකෝ එක්දස් දහය කියලා ළමයෙක් අමර කියලා ම ඉන්සට් කරගන්නවා මේ අවත් දානවා ඩේටබේ අමර කෝට් සැතුලි දාන්න ඕන එ එකකොල් හ ළමයි දෙන්නෙ දා ගන්නකු එයාද තමර හනි මෙන්න මේ රෙකෝඩ් දෙ ඩේට බේස් එකට ඔන්න එකතු කරගත්තා දැමම සිලෙක්් ස්ටා රම් ටඩ් රන්කරගතාමට ස්ටුවන් පවගු තියෙන්න්ටික බලන්න පුලුවන්න්නේ ද බලන්න ඒකට අලුතෙෙන්ම එකතු කරපු ඩේට දෙක ගැන අමර ඒ දෙන්නගේ නල් වැලිුස් තියනවා ද වගුවක මෙන්න මෙහෙම නල්වැ තියෙනවනම් අපිට ඒවා හොයාගඩ ඒ අඳුරගන්න සිලෙක්ට් විධානය පාවිච්චි කරන්න පුුවන් මෙ මේ විදිහයට හොහොමද ද මට හොයාගන්න ඕන් පලාස් එකට ඩේට දාලා නැත්තේ කාගෙද. කියල මට හොයාගන්න ඕන. ඒනම් මම ලියනවා සිිලෙක් කරන්න ඕන පට වලි ලියන selectක් කරන්න ඕන හැම දෙයක් මගම්මුව පි starා from student select star from student වයා වයා අපේ ලාස් එකන හිස්ත බලන්න ඕන විට class ඊ කියන වචන ම මෙතන්ට පාවිච්චි කරනවා වන නල් කියල එක අපි පාවිච්චි කරන කට ව්‍යන දැමට පන්තිය නැති පන්ති අ්දේට් කරලා නැති ළමයින්ගේ ලස්ට් එකම එකෙන් බලාගන්න පුළුවන් නැත්තම්ට මේ අනි පත් පාවිච්චි කරන්න පුළුවන් ඊස එකත් එක්ම අපිට තව ඊස් නොට් කියල එකකුත් පාවිච්චි කරන්න පුළුවන් ඊසකත් එක පාවිච්චි කරන්න පුළුවන් තවකත් තමයි ඊනෝ මංන්නතකට මේ කෙළියනවා වයාලාස්ඊොන දැන්න්තිය තියන ළමයිඉටික තමයි මේකෙන් සච්වෙලා එන්නේ දැ ඕකම අපිට තව ටිකක් වෙනස් කරටන්න ොන්ද මත ඇතිි අබ්ඩේට් ගැන ගන ත්ත බුවක දත්ත යාවත් කාලීන කරන්නන්නේ කොහොම අප්ඩේට කරන්නන්නේ කොහොමද. දැම් මට ඕන නල්වැලිවූ තියන දැන් බලන්න මේ සලෙක්් ස්ා ෝම් ස්ටඩෙන්ට් තරක් අපිරන් කරළ බැලුව නල්වැලිවූ දෙකක් තියෙනවානේ නල්වැලිවාගේ පන්තිය සෙට් කරන්න ඕන දොළහා F විදිහට දැන්ට පන්තියක් නැති අයට දොලා එ් පන්තිය දෙන්න යන්න මමද එතොටමං කොහොමද ඒ කෝඩ් එක ලියන්නේ update student set class equalse12e විදිහට ස් කරන්න ඩ ඕන කාගද ලා එකටලී කරන්න කාගෙද වයා

ව න සි න ලාස් එක විදදිහට නල් තියනාගේ ක්ලාස් එක ටවෙල්ලි කරන්න ඕ දමම් මේ කරන්න කරෝ රෝ දෙකක් එෆක් නා කියලවට පලන්න පුළුවන් රෝ දෙකට ො ර්දක් නො බලම රෝ දෙකට මොක වෙලා තියෙ ලර හය කොලා කියෙන් ලමයි දෙන්න ඒ දෙන්න දොලා ඊඒ එකට වෙඩ්ලා. එට මේ නල් කියන විධාන අපි පාවිච්චික නො හිස් අගයන් නල් වැලිය සඳරගඩ කියව වචන මැි කෙලි පාවිච්චි කරන්න. එකන අපි ඩේට දාදදි ඩේට නොදා හිටපුවා නල් වැලව විදිහ තමයි ඩට බේස් ඇව. ඉළඟට මම කතා කරන්න නවා සිලෙක්ට් කියන එක එම දැ මේ වැඩේ අපිට එස්කිවල්වල මේ අපි හදාගත්තු වෙන වගුවකින් තමයි මේ ගැන කතා කරන්න වෙන්නේ. මම සිලෙක්ට ස්ටා ෆරම් මාර්ක්ස් වූ බලන්නම් පොඩ්ඩක් අපි කොහොම දෙේක ඩේට දාලා තියෙන්න කියලා. ස්ටාම් මාර්ක් කියලති එන වගු මාක් කියල වගුව ඇත්තටම හදල නැද්ද අපි කොළම් තිය නේ සුඩන්ට අයිඩියකයි සබ්ෙක්ට්යිඩකයිදටටාම් සබ්ජෙක්් කියනවගුා මාක් වගු අපි ලකුණු දාලලා නැතුව ඇදිතාම්ම හිතන්නේ පොඩ්ඩක් අපි බලමු එක මාක් වගුුව මොනවා ඩීටල් දාලනෑනෙ එකඳම මේ මක් වගුවට දේවල්ටිකක් එකතු කරන්න යන්නේ ඇතකොට මමඉන්සර්්මා වැලිුස් විදිහයට දාගන්නම් එක්දාස් එක කියන ළමයා සබ්ජෙට් එකස් බිඳුවයි එක ඒකට ලකුණු හැත්ත පහක් කරන් තියෙනවාගේ ඔන්න හොම ගන්නා මේ වගේ රෙකෝඩ් කීපයක්ම ඉන්සට් කරගන්නා මේකෙන් එක දාගන්න ඩැන්නේ දැන් මෙයා වින්සට් කරා එටසිම මෙතනාපහුහ එද එකම තව සබ්ෙක්් එකක් දාන්නම්මම් මෙතන්ට පිදුුවයි තුන වගේ එකක් ලකුණු ඇත්ත නමයක් කියල දාන්න දළමං එයවතිසට් කරා එටස එක්දස් දෙක කියන ලමයාස් පින්දුවයි එකට ඇට පහයි එ විසට් කරා රසයා බින්දුවයි දෙකට අනස් පහයි කියලම එයා වින්සට් කරන්න එ පසෙක් දස් තුන කියලමයෝ ගන්න ම මේ සබ්ෙක්් එකක දෙක දන්නන්නේ ඇස් බින්ඳුවයි දෙකටයට ලකුණු අස්සූගුහත්තයි කියලගම්මු ස් ස් පින්දුවයි කිය සබ්් එකට ලුණු අසු දෙකයි කියලගම්මු එදා සතර ප පිදුව අතුුණ ඇත්ත දෙකයි අතර දෙනෙක් දාගම්මුව එයාම ස්බිඳුවයි පහ කියන සබ්ජෙට්ට එකට මෙන මේ රෙකෝට්ටික මම ලකුණ වගුවට දාගත දෙැම ලකුණු වගුව බැලුවෝ මක් ස්ටේබල් එකේ ලකුණු ඔන්නොයි විදිහයට ස්ටෝ වෙලා තියනවා හරි ං මාක් වගොට ලකුණු ටිගත් දාගත්තමේගෙදී. දැම්මම මාක් වගුව පාවිච්චි කරලා මෙන්න මෙහෙම ස්ටේට්මන්් එකක් රන් කරන්න යනෝ උදාහරණයක් විදියට ගත්ත

අපි ව්‍යයා කියලා ලියනවාවන දැම් මෙතට වයා කිය අපි මෙතන්ට සාමාන්‍යයෙන් කොන්දේශයක් න ලියන්නේ ඒ කොන්දේසිය ලියනොව වෙනුවට අපි ටෝක මෙහෙම ලියන්න පුළුව ාම්මා ම වයාලියන් නැතුව ලියනවා මෙතට ලියමු top ්‍ර ස්ටා ෆරෝම් මාක්ස් තැ මේක අදහස් කරන්න මොකද දැම්මම්ම ටොප්ත්‍ර කියන එක මෙතැන් ලියල තිබුණේ නැත්තා එකන ඔහොමනන් තිබ්බේ මේ ප්‍රකාශනය රන් කරහම මාක් වගුව සේරම අපිට වදන්න හම්බ වෙනවා හැබෑ මෙතන්ට දැන්මොත් දැංහර ටොප් 3 කියන වචනේ ෝ 5 ඕන එකක් වඩ දාන්න පුළුවන් ටොප් 3්‍ර කියලදාලක්කිව්රොත් අපිට බලන්න හම්බ වෙන්නේ ඒ වගුවේ තිබ්බ උඩම තුන ඒ වගුව තිබ්බ උඩම තුන මටද මෙහෙම දෙයක් ඕන කියලා හිතන්නකෝ දැම මේ ටොප්ත්‍රියකෙන් කරේ වගුුව තියන උඩම තුන මට ඕන වැඩිම ලකුණු ගත්තු ළමයින්ගෙසාහ විෂයන්වල විස්තර්ටික බලාගන්න ඕන. එතකොට අපිේ කෝමද ලියන්නේ සිලේ තුන් දෙ නාහරෙද ටොප්ත්‍රීයේ 3 student ID නතාි දැට top 3 ස්ටාදාමකු හැමයි එකක්ම top 3ා fromමාඕඩබ අපි ගෙනගත් තැනලින් ඕඩ බයි එක ඕඩ by, order by මාක් by... D ලකුණ දිෙන්ඩි ෝඩෙ එකට හැදු හම ලකුණු වැඩිම ලකුණු ඉදිල පිළිවලට නෙන්නේ දැම්මම් මේක රන්කර හම වැඩිම තුන් දෙනාගේ විස්තර විතරක්මට බලන්න පුළුව අසූ හත එක්දාස්තුනස් බිඳුවයි දෙකට අසු හතක් කර එක් දාස්තුනස් බිඳුවයි පහට අසු දෙකක් කර එක්දා ස එකස් බිඳුවයි තුන්ට හැත්ත නමයක් කර ගත්තු වැඩිමලකුණු තුන විතරක් අපිට ටොප 3ෙන් ෆිල්ට කරගන්න පුළුවන් උුණා මේ ටෝ කියන වචනව පාවිච්චිරණ යන්නේ හෙම. අපිට පුළුවන් වගුවක තොප්ම එකන්න ඉහලම මුලම තියන රෙකෝඩ්ටික යම් කිසි ප්‍රමාණයක් ටො 5 කියල දැම්මොත් තේම රෙකෝඩඩ් පහ ටෝ1 කියලා දැම්මොත් පලවෙනි වැඩිම ලකුණු තියන එක. දැව පහනේ මංම තන්න ටොප්1 කියල දැම්මොත් මේ ටොප්වන් වලින් අදහස්සෙන්නේ වැඩිම ලකුණ කිය ළමයාගේ නමයි ළමයගේ නමයි මේ විෂය නමයි බලාගන්න පුළුවන් ID ID දෙකකින් නම් බලන්නේ කොහොමද කියල පස්සෙ බලමු දැන්ට අපේ වගුවෙන් විතරක් වැඩිම ලකුණු තෝර්ලගත් දැන් ඕනම්කට මේ ඕඩ බයින මේ ව්‍යයක ුුණත් පාවිච්චි කන්න පුුළන්න මේ බලන් සිලේ वन वन स्टा फ्रॉम मक फ्रॉम मार्क वे आम सॉरी नेम स्टूडेंट आई डी ने स्टूडेंट आई डी Student ID සමානයි එදා සක මේකින් කියන මොහදද එක්දා සක කියන ළමයගේ වැඩම ලකුණු මොකද දෙ කියලා අපිට හොයන්න පුුව එකන වයාය එකත් අපිට පවිචි කරන්න පුුවන් එක්දදා ස එකක වට ලක්ුණු හැත්පතාව වැඩි රන් යන්න. ඒකට ඕඩ බයි ව්‍යාවගේ දෙකම ඕනම දෙයක් පවිච්චි කරන්න පුළුවන් අපිට ටොප්ක. ද මේත එක්කම අපිට කතා කරන්න පුළුවන් තත්? දේවල් දෙකක් තියෙනවා ඒ තමයි මින් සහ මැක්ස් කියන විධාන දැන් අපිට වගුවක අවමාදයේ උපරිමාගේ පාරම ගණ්ඩත් පුලුවන් ඕන්න දැන් ඔොහොම අපිට කියන්න ඕන්නෑ අව රෝහණ විදිහට හදලා විශාල මගේ ගණ්ඩා රෝහණ විදිහට හදල පුඩා මගේ ගන්න කියල කියන්න ඔන්නෑ අපිට ලේසියෙන් කියන්න පුළුවන් මෙහෙම සිලෙක්් කියල ලියලා මින් කියන වචන අපි පා විච්චි කරනවා සිලෙක්් මින් කිව්හම අප එක අදහස ගන්නි මිනිමම් කියන අදහසනය එතකොට සි මිනි ලුණ ලකුණු කිව්වාම අපි ඒක ලියන්නේ මාක් ලකුණ කියන කොළම් එකේ අඩුමාගය සිෙක් මිමම් මාර්ක්ස් ම් මාක් කියන වගුවෙන් මාක් කියලි තියන. ඔය ඇති කොම්්දේසියක් ොන්න . නිමල්ගේ ඩුමලකුණු බලන්න නම් ඔතන ්‍යයාය එකක් දාලත් ගන්න පුළුව ම නිකක්ම කියන්නේෙ මාක් වගුුව අඩුම ලකුණු පෙන්නන්න. දැන්ෙතකොට මම් මේක රන් කරහම ඔයට පේනව ඇති පනස් පා තමයි වගුවේ අඩුමලකුණු. හැබැයි කොළම් එකට නමක් ඇවිල්ලනය දැන්. අපි කෝොමද කොළම් එකට නමක් ගන්නේ ඒකත් අපිට මෙහෙම කතා කරන්න පුළුව. මල් ලියනවා සිලේ මින් පොරහන්න තුළින් මාක් select මාක් ම මෙතැන්ට ලියනවා මෙතට අපිට ලියන්න පුළුවන් කොළම් එකට ඇස් කියන්නේ ලෙස දැ කොළඹ එකට නමත්දාන්න පුළුවන් අපි ඒකට නමත්දාමු මින් මාක්ස් කියල මිනිමම් මාක් කියන එකන මමාක්ස් මාර් කියන ටේබල් එක fromම් එක කැපිට ලියන්න මා කියන ටෙබලවි කෝඩඩෙන් කියලා තියෙන්නේ අඩුම ලකුණු මින් මාක් කියල ටයිට් එකක් යටතේ පෙන්නට බලන්න මින් මාක්ස් කියල නමකුත් එක් ඇවිල්ලා තියෙනවාද. එති මේකම මේ විදදිහටම අපිට කතා කරන්න පුළුවන් මැක්ස එක සම්බන්ධයනොත් මං ඒකත් මේ එක්කම කියල දෙන්න. මින් එකයි මැක්ස එක. අන්නම් ඊළඟ දෙක මම මැක්ස් කියලගන්නවාදැන්සිෙක්් මැක්ස් මාර්ක් ෆොම් මාර්ක් කිය කිව් හම ලකුණ වගු ඇතියන වැඩිම ලකුණන පෙන්න්න නොදක්ක. බ කො එකට මත් නෑනේ මත් නැතිදමට ෝක පාවිච්චි කරන්න පුුවන් නමත් දාළම ගන්්ඩ මෙන්න මේ ක්‍රමය දැම්මක් ඒතන මින් මින්න්න මේ එතකට මේක මැක්ස් කරන්න ඕන අපිමක්මක් රටොන්මං එතකට උදාහරණ හතරකින් එක පෙන්න නවා කොහොමද අඩුම ලකුණු අරගන්න පුළුවන් වැඩිම ලකුණු අරගන්න පුළුවන් මින්න එක සා මැක්ස එක පාවිච්චි කලා හැබැයි කොළම්වලට නමකුත් ඔන්නන් ඇස් කියල දාලා කොළොම් එකට නමුකුත් මෙහෙම ඇතුළත් කරන්න පුළුව දැම්මං ඔයාගේ මෙහෙම දෙයක් ගැන හනෝ. අඩ්ඩුම වැඩිම ලකුණු තියෙන ශිෂ්‍යාගේ අංකය බලාගන්න ඕන නඔයායට එතකොට පෙන්නන්ඩෝන වැඩිමලකුණ නේ මතක තියාගන්නඩ. වැඩිමලකුණුවලට දාල ශිෂ්‍යයාගේ අංකය අපි දන්නන වගුයි වැඩිමලකුණු කියද කියලවා. අපි එතකොට ඒවගේක් ලියන්න කොහමද. අනුව මේ දදිියගොල්න්ට කියද න ස්කවල් ටේටමට්ක් ඇතුලළ තව ස්කවිල් ස්ටේටමට එකක් කියන්න ොම කිය. දැ අපි නිකමට ගත්තොත් ශිෂ්‍ය අංකය ලබාගණඩ අපි කොහොමද ලියන්නේ සිලේක්. Stu ID from මාක් කියන වගුව ඩ IDඩිය එක ගන්ඩෝඩ තැන් යා මේ රන් කරලා බැලුව ඩ IDඩී ටික විතර ඇවිලා යෙන්නේ දම් මට ඕන වැඩ්ඩිම ලකුණු වලට අදාළ ශිෂ්‍යගේ අංකය ගන්ඩ එනම් ම මෙතැන්ට වේ‍යයා කියන එක දානු ව්‍යයා කියන එක දාලා ලකුණුනේ E වැඩිම ලකුණු අසූ පහහිනං මද වගේ ලකුණු ටික බලාගන්නේ කොහොමද. මම selectාම්ා fromමාක් කියල ගන්නන්කො නිකං අපිට වගුවේ ලකුණු කොහොමද තියෙන්නේ කියල බලන්න. select Starා මා ලකුණගේ හන මේ රන් කර නොහ ්‍රංකර හමයට දකිින් හම්බවේ ලුණ වගේ ක්ොමටක ඇවිල්ලති නද මේක වැඩිම ලකුණු තියෙන අසූහතනේ එතකට මම මේ කෝඩ් එක ලියනොන ලියන්න ඕන ක් වෑයා මාර්ක් සකල් අසු හතයි ගල ලියන්න ඕොන් වයා ක් සකල් අසූ හතයි දැන් මම මේ කෝඩ් එක රන්කරෝේ Studio ID ම් මාක්ස් වැයා මාක්සක්ව අසූහත ලකුණු අසූහත වෙච්ච කෙනාගේ IDයිඩ එක පෙන්නයි එක් දස් තුන කියලා. දැ මේකෙති වැඩේ තියන්නේෙ මම ලකුණු අසූහත කියලා දාාන්් දන්නෑ නිම ගුවයි කියද ලකුණු තියන්නේෙ ඩි ලමයාග කියලා. දැ මෙතැදි අපි වගුවසිලෙක් ස්ා ොම් මාක්ස් කියන එක රන්කරපු හින්ද වගෝ දැක්. බ අතර දන්නන්නේ වගු අසුහතක් තියෙනවාදගෙන වගෝ දකින්නඇතු දැන් හොමද ලියන්න හෙන මෙතැන්ට ඔයා වරහනක් දාන්න දා ලියන්ම වරහන්න තුළේ මාක් from දැන් අපි මෙන්න මෙහම වරහනත් දාන සාමාන්‍යෙන් වරහනට ඕනම තැනක ප්‍රමුකත්වයක් හම්බ වෙනවානේ. එතකොට මේ මේ ප්‍රකාශනය කලින්මරන් වෙලා හොයාගන්නෝ වැඩිම ලකුණු කියද කියලා. හොයා ගත්හම මේ සමාන වෙනුව මෙතන මාර්ක්ස් කියන කොන්දේසියට ඇතකොට ඒක තාදාල ස්ටඩට IDක බදාගන්න පුළුවන් දැම් බලන්න මේ කෙදස්කල් ටේටමට් එකක් ඇතුලේ තවස්කිවල ස්ටේටම් එකක් කියියලා අපි රන් කළ බලු එක දැක දෙක් දස්තුන කියල දන්න්නවා. ඇයි. මෙයා මේකෙන් හොයල දෙනවා ලකුණු මේෙන් ලකුුණටික හොයා ත්ත ම අ සූහතයා හොයා ගන්නවානි එතකොට අසූහත කියන එක ඉබේම මෙතැන්ට වැටෙනවා. එතකොට මෙතන මේ ටිකට අසූහතාපු ගමන් ලකුණු අසූහතර සමානවෙච්ච ශිෂ්‍යගේ අංකයෝ ඔයායට බලාගන්න පුළුව. දැක්කද මම මැක්ස් කියන එකත් පාවිච්චි කරල් සිලෙක්් සාමානය සිලෙක්් විධානයකුත් පාච්ික ක් ඇතුළි තවයි ස්කල් ටේට එකක් රන් කරගඩ කෝඩ්ඩ එකක් ලිව්වා අු මංක මින් කියනක පවිච්ි කරලත් ලිව්වා ස්ටඩන්් ID එකයි සබෙක්් ID එකයි ගන්න ඕන අඩු මලකුණු ළමයගේ තර මේ කෝඩ් එක අපපිටේට පාවිචි කරන්න පුළුව සලෙක්් ඩට ID ම සබ්ෙක් ID ම් මා මාක් වෙක් මින් මාක්ස් ම්මා ස්ල් ටේටමටක් ඇතුල තව ස්කල් ටම එකක් ලියන ැට මම දැන්කතා කරන්න යනවා තව දේවල් තුනක් ගැන මොනාදේ දේවල් තුන එකක් තමයි කවුන්් කියන විධානය වැඩ කරන්න කොහොමද අනික තමයි සම් කියන විධානය වැඩ කරන්නේ කොහම ද අනික තමයිඇවරේජ් කියන විානය බ කරන්න ොම කවුන්් එකයි සම්ම එකයි අවර ඉදික ගැනයි ම එකතා කරන්න ඇන. කවුන්් කියන එක පාවිච්චි කරන්න පුළුවන් අපිට දේවල් ගනන් කරන්න. කවුන්් කියන විදානය අපි පාවිච්චි ගන දේල් ගනන් කරන්න. කොම දේවල් ගණන් කරන්නේ දැතු දාරනය ගමහම. ලකුණු හැත්ත පහට වැඩියෙන් ගත් තු ළමයි කී දෙනෙක් කින්නවන් අපි දැන් බැලුවොත් selectා select starා from students මාක්ස් කියන එකන්න මා කියන වගුයේ බැලුවොත් ඒක මැනුවල් අපිනිකං්‍රී් කල බැලුවත් ඒක තියෙන දේවල් ඇත්ත පහට වඩා වැඩියෙන් ඉන්න ලමයි ඇත්ත නමය එක්දා සක ඉන්නවා එක්දා ස්තුන ඉන්නවාසූ හත එදා සක එක්දා ස් තුනයින් ඉන්නේ දැනතකොට මම කවන්්ට කර්ඩ ඕන ඔන්න බලන්ඩ තොට මයි දෙන්න ඉන්න ඇත්ප පහට වැඩියෙන් ගත්තු මම මේ ලියන හෙම සිිලේ කවන්් මොනාදඔයා කවන්් කරන්නට ලකුණු මාක් ලු කව්න් කරමකු අපිසිෙක් කවන්් මාක් from මාර්ක් කියන ටේබල් එකෙන් වයා බොහොමද ලකුණු මාර්ක්න් ලකුණු හැත්ත පහට වැඩි වෙඩා වැඩියෙන් තියෙන ලකුණ කියතියනදක වන්ටර නන්න ක කියලම මෙතැ න එතොට ඇත්තරම හැත පහටබඩා වැඩිය ලොකුණු ඇතන තිෙන තුුණා. එකන්ද පුත්තරේ අපිට තුනයි කියලා කොළ එකට නමක් නෑන නමක් නැතිහින්ද අපිට මේකම අ නම ඇස් කියලද නම ඇතුළත් කරන්න පුළුවන්න මේකටසික්වන් මාක් ඇ අපිට මෙතට ඇත්ත ප හට වැඩි තොට වැඩිම ලකුණු කියලා ගන්න පුළුවන් මක් මාක් කියබදන්න ක් ක්ස් මාර්ක් මක්ස්ට දන් 75ෙන් කියන්නේ ලකුණු හැත්තපා ට වැඩියෙන් කියක් ඉන්නවාදකල් වැඩිම ලකුණු තුනක් තියවා කියලා එතකොට මේකෙන් අපිට බලාගන්න පුළුව. මම අහනවා ඩ ලකුණු ගත් ළමයි කීනෙ න්නවාද දැන් තකට ඔයා මෙතන කවුන් කරන්න ඕන මාස් නෙමේ ටඩන් අයි IDනේ කවුන් කරන්න ඕන දැ සුඩන්ටයිඩ කවුන් කරහම ම අලුත් ලයිින් ඉියන්නම් මේ ඔය ස්ුඩ අයිඩ කවුන්් කරන්න ඕන ඇැත්ත පහට වැඩියෙන් ළමයි කී දෙනෙක් ඉන්නවද බලන්න්න මෙතැන්ටිිය <methantapiliane> Numberම්බ of Number Numberම් of students ස්ගලමන්දන්න නම් මෙතනවා ් ID තමයි කව කරන්නඕ එකන දෙම මේ කෝඩ්ඩ කරන්න කරොත් එක්ක් කරත් බෑන තුන්දැන කඉන්නා කියල තමයි ඒත් පේන්නේ Numberම් of නයි හැබැයි ඇත්තැටම අපි අරසිලෙක්් ස්ටාෆම් මාක්ස් වයන් කරල බැලූහම දැක්කා ළමයි ඉඳල තියෙන දෙන්නයි මේ කෝඩ්ඩ එක රන් කරහම අපි දකිනෝ ළමයි ඉන්න දෙන්නයි. හැත්ත පහට වැඩියෙන් ගත්තු ලකුණු තුනත් තිබනට මේ වගුුවේ බල නැත්තපාට වැඩියෙන් තියෙනව තුනත් තියෙනවනේ තුනත් තිබ්බට, ළමයින දෙන්නයින ගැන එක්දස් එක කියන ළමය හැත්ත පහැට වැඩි එක්දදාස් තුන කිය මේ විශෂයන් එකකත හැත පාටයි ේඒ එක්දහ තුනවතමයිතු ලමයින් ඕන දෙන්නනේ. දැන්වාට මේකද මතක්වන්න නෝන අපි කලින් ඉගන ගත්තු දෙයක් මේට එකතු කරන්න පුළුවන්. මොකදද අපි කියන කවුන්් කරන්න ඕන නිකම් ස්ුඩන්ට අ IDඩ නෙ මේේ දුබ්ලිකට්ටේව තියවනම් එක පාරගානේ එකටයි වචනයක් ඉගන ගත මතකද ඩිස්ටිංසි. ID සික් කරන්න ඕන ඩස්ටිංක්ස්ඩට කවුන් කරලා දැන් එතකොට මේක අපි රන්කරොත් ඔන්න දළමයි දෙන්න ඉන්න කියලා කියන පුළුවන් අපි ලකුණු හැත්තෑවට වැඩියෙන් කීදනෙකින්නද කියල බලමු ලකුණු හැත්තෑවට වැඩියෙන් ගත්තු ළමයි කී දෙනක් ඉන්නවාද කියල බලන්න ඕන දැත්තම ලකුණු හැත්තෑවට වැඩියෙන් ගත්වයෝ මේ වගුවයි ගොඩක් හිටියනන්නේ මේ බලන්න එක්දස් එක ඉන්නවා එක්දස් තුන ඉන්නව එක්දා සතර ඉන්න. එක්දස් එක්ක ඉන්නවා එයාගේ දෙකටම හැත්තෑවට වැඩි. එක්දාහස් තුන ඉන්න යගේ දෙකටම හැත්තෑවට වැඩි. එක්දා සතර ඉන්නවා යාග එකට ඇැත්තෑවට වැඩි. අපිට රිසසාල්ට එකක විදිර පෙන්න්න ඕන එක්දහස් එක එක්දදාස් තුුණන එක්දා සතර කියලා. ඒක ඉන්න තමයි මේ ඩිස්ටිංක් කියන ක අපි පාවිච්චි කරන්න මේකට. දැන්ම මේක රන් කරහම දාස් එක එක්දහස්තුන ඉක්දා සතර තුන් දෙනා මේකට අදාලයි කියලා විතරයි පෙන්න්නට ඔහොල්න්ට මං කියයපුක තේරෙන්න්න ඕන තෙරන දර කවුන්් එක පවිච්චි කල්ල අපිී ඔන්න දේවල් කීපයක් කර අපිට දේවල් කවන්් කරගන්න පුළුවන් මේ කවන්් එක හරහා ර මෙතන්දි අපි පලවෙනිීම වතාවට කරේ හැත්ත පහට වැඩිය ලකුණු කොච්චර තියනවාද දො හත්ත පහට වැඩි ලක්ුණුගයින ඇදොට දෙනිියක මංකරේ හැත්ත පහට වැඩා වැඩි ලකුණු පයිට්ල එකකුත් එක්කම පුඩින් දර්ශනය කර ඉගයිරය මං කරේ හැත්තෑවට වැඩියල් ලකුණු ගත්තු ළමයි කීද දෙෙනෙක්ින්න්නවද ඇතවටක් මේ ඩුබලිකට් පන එක නවත් අන්න මේ ඩිස්ටිංට අපි ලියන්න ොන කියන මගකතියාගන් ම මේ එකත් හැත්ත පහ කියීම තියන්න ඒත් එක්ක මම දැන් කතා කරන්න යන්නේ සම්මකයි අවරේජ්ජකයි ඉතින් සම්ම එක කියන්නේ සාමානයෙන් අර එක්සල් වලත් සම් කියන ෆංශන් එක යොදාගන්න ඕන එකතුව ලබා ගන්න. ි ඉවොත්තහෙමසිෙක් ස මාක් ල සම්ය අපිට ලකුණ වගේ ඒ වැන ගඩ වෙන්න සම් මාක් ඇට මට ඕන එක්දස් එක කියන ළමයගේ ලකුණුවල එකතුව වයාඉෙක් ස්යිඩ නෙනො ස්ටඩන් සමාන වෙච්ච එක්දස් එකට මේකෙන් කියන්නේ මොකක්ද එක්දස් එක කියන ළමයාගේ මුළු ලකුණු අපි වගුවදිහාබැලුවත්තා පහු වගු එක්දස් එක කියන ළමයා හැත්ත පහයි ඇත්තනමයකෙන් ලකුණු දෙක මාර්ගෙන තියෙනවායටට පේනවා ඔය දෙකේ එකතුව තමයි මේ මෙයා ඉල්ලන්න ම මේක රන්න කරහම එකේ පනතරයි කියලාව එකතුව ඇති ඇත්තරම කියනවන මේිට කොළ එකක නමකුද්දීලා හදැන්න පුළුවන් එතකොටාට ඇස් කියන යෙතුම පාවිච්චි කරන්න නොන තට. ටෝ ටෝ ෆමාර්ක්න්ටයි එක්දාස එක ොට මේක අපි රන්න කරහම ටෝට්වල් කියලා ටයිට් එකකින් කොළ එකට නමමුකුත්තැවිල්ලා. සේ පන සතරයි කියල පෙන්න්නනවා ඒ වගේමට ඇවරේජ් එක පෙන්න්නන්නක් කුළුවන් ලාමයදී එක්දස එක කියන ළමයාගේ සම්ම එක එත් එක්කම ඇවරේජ් එක් ගැන පෙන්න්නනවා ඇවරේජ එක් කෝොමද පිය දන්නේසිෙසිෙක්ඇවරේ් AVG කියලා පිමිතන්ට දාගන්න AGඇරේ් ක් ක් න්ට ඉදස් එකක්දස එක කිය ළම ඇගේ සාමාන්‍යය ලකුණන එතකොට එකසේ පනසතර දෙකෙන් වෙේදිලාඒයගේ සාමාන්‍යය හැත්තේ හැතයි කියලතමයි පෙන්න්නන්න දැන් මටඔ දෙකම එක පාර වගුවට දාකන්න පුුවන් සම්මාක් ටෝමාඇරේ ර් මා ව ටයි එක් දසක මේ එක්දසක කියන ලමයගේ මුළු ලබුණු සහඇවරේජ් එක අනු මට බලාගන්න හම්බ වෙනෝ දෙන්නේ බල දැකද බගුවෙන් අපි ඔයෙන් කල ගන්න හට ඇල අපි දන්න එක්දසකට ඉති මේගේ ඉන්දෙක් සම්බර එකක් මුලට දාන්න ඕන්න කමා එකක් දාලම මෙතන මුලට මදා නො ස්ුඩන්ට IDඩ එක ට අඩ එකයි ඇරි ස්ටඩන්ට් අයිඩ එකයි ඊට පස්සේ මුළු ලක්පු ුණොයි ඇවර් එක ඔක්කොමටි අපිට බලා ගන්න පුුවන්දැම්න්නේේවා අගුර මෙටිකමන් සිලෙක් කරගන්න මෙහෙම අඳරන් කරා ඩ මාක් කියනවාගුයේක ගුබයි එකක් දාලා පෙන් න්න නොකොලට ගු් කරන්නත් වෙනවා එකන්න දැන්ට අපි මේක නොදයි මක ගුබ්බ එක ද බලුයිදැන්මතියමු මේක දයි බලන්නේ මුළු ලකුණ වල එකතුයි ඇවරේජය එකයි එක් දාස එක කිය ලාමයගේ

අපි ගැ ගත්ත මතක ඇතියෝගොල්ලොට ලයි කියල විධානයක්. වයායකත් එක්ක ලියන්න පුළුවන් ලයි කියල විධානයක් ගැන පි ගෙන ගත්තා. මෙ ලයික් එකත් එක්ක පාවිච්චි කරන දේවල් තමයි වල්කාඩ් කැරැක්ට අ කියලා ගන්නේ. එතකොට ලයි එකත් එක්ක විට පාවිච්ි කරන්න පුළුවන් දේවල් විදිහයට අපි මේකෙද ගෙනගන්නවා ලයි එකත් එක්ක මේ තරු ලකුණ පාවිච්චි කරන්න පුළුවන් කියලා. ලයි එකත් එක්ක ක ක විච්චි කරන්න ුවන් කියලලාපිගන ගන්න එවගේ ලයික එකකත්තෙක්ක කොට්ටු අරහන් පාවිච්චි කරන්න පුළුවන් කියලාපීගන ගන්න. ලයික එකත් එෙක් ක් ලේමේෂන් එක පාවිච්ි කරන්න පුළුවන් විදියක් දාගන්න එවගේ තවාපී දෑශක පාවිච්චි කරන්න කෝහමද කියෙල ගෙන ගන්නවා වගේ හැස්් මාර් මෙන මේ දේවල් ගොඩක් වෙලාවට ඔය මේ වල්කාඩ් කරෙක්ර් ස එක්ක පාවිච්චි කරන්න කළන්. දෙ අපි බලමුෝ සාමාන්‍යෙන් මේ වල්ක් කරෙක්ර්ස් කොහද පාවිච්චි වෙන්න කියලා අතව අමත වච්චේ එකක් තියන මුලින් අපි බලන්න ප්‍රතිශ්ත ලකුණ අපිඒක දැන්ටමත් බල තියනවා ඉති ඔොයිටි තම අප මේ ෙති බලන්න අප උදරන ක ප කරන ල යිල්කට කරක්ට ොලින් වැඩක් කරන්න කොමද කිය. මේට අප සුන්ටේබල් එක එන්න මොකද නංවාගේ දේවල්තියේදී තම මේ අපිට ලේසි එක මම සුඩන් ටේබල් එක පොඩ්ඩක් සර්ච් කරගන්නම් මේ වැඩේට සිලෙක් කමාණ් එකක්වන්න කරගන්නවාෙෙ ථා Studio මේකම ම් කරගන්නවා දැවුණු ළමයිටික ඉන්නවන අපේ දහයක් දොලහක් දහයක තත්වැඩිය කොළහක්කිින්නොේ මඳ වයිල්කාඩ් කරක්ටර්ස් පාවිච්චි කළ මේ ළමයින්ගේ දේවල් බලන්ඩයි යන්න තබයිකඩ් වල මං ඉසල්ලාම කතා කරන්නේ ප්‍රති්ත ලකුණ මංක නොමමෙ ස්ටා කියලාගන්නන්කු හැම දෙයක්ම ෆරෝම් වයානල මේ අපි ගිය සතිය කතා කර ඔයා න මතකත මම ගිය සතිය එලියපුවා මුලට ඒ අපුරේනාය කියල දාල මම කැපිට සිිපල් ප්‍රස වෙන්න මුලට ඒය අපුරේෙනයගන්න පසන්ටේච් ර්කය අගට දැම්ම. මෙක අපි ගෙසති කතා කරාවවලොන මතක ඇති. ඉට පස්සේ මං මේකෙම තව කොපියක් දන්නා අගට එල්ලකුරේනාය තව කොපියක් දන්නාම් නමේ කොහේහාරේ අයි අපපුර තියනාය ඇතකොට ලියන්න මෙහෙමත්. ද මේ කමමාන් තුනාපි අංකරල බලම එකෙන් එක මේක රන්කරාම් මේකෙන් අදහස් කරන්නේ මුල ඒ අපුරු තියනාය අරුණ අමර අමක තවාමර කෙනෙක් ඉඳලැනෙ ඒ අමරලා දෙන්න ම වෙද්දස් සතා මර එක්දස් දහයමරයි. දෙවනික් එක රන්කරාම් මොකද වෙන්නේ දෙවනි එක රන් කරහම අගට එල්ලකුරෙන් නම ඉවර වෙනයි නිමල් කමල් සුනිල් නාමල් වගේ අය. මේ කියල තියනෙ නමේ මැද කොහෙ හරි අයි තියෙනවනා නිමල් සුනිල් දෙන්න තමයි ඉහෙන ඉදලා තියෙන්නේ අන්න අපිට වයිල්කාඩ් කරක්් එකක් පා විච්චි කරන්න පුුවන් වුණා. යම්කිසි විශේෂිත අකුරකින් වචන පටන්ගන්නවද ඉවර වෙනවද නැත්තන්ඒ විශේෂිත අකුර වචන කොහ හරි තියෙනද කියෙ හොයා ගන්න මේ ප්‍රසන්ටේජ් මා් එක. දැන් මේ වල්කාඩ් කරෙක්ටවල සාමාන්‍යෙන් ස්කල් සර්ව එකේදි පාවිච්වෙන කැරක්ටර්ස් කීපයක්ම තියෙනවා. ඒකෙදී ඔය ප්‍රසන්ටේ් මාර් එකත් එක්ක ගත්තොත් ප්‍රසට් marketර් එකයින්ඩර් ස්කෝ එකයි ස්කල් සර්වල විශේෂයි ඉතාමතරව කොටුුවරහන පාවිච්චි කරන්නත් පුළුවන් තව මෙන්න මේ සැලකුන පාවිච් කරන්න පුළුවන් වෙලාවාල් තියන ස්ල් සර්වල සහයි වගේම ෑ දෑශක පාවිචන වෙලාවලු තියනවා තොර ගොඩක්ම අපි sස්කල් ර් ෝගම් ල ස් ල්ක් වැටරද ක් ොලටත් අ යි ක රක්ට තියනවා මයි ස්ක වල් ට දා ේව තියන ති ස්කල් සර්වලට ඕනො නොට අපි පාවිච්චි කරන්නම මෙන්න මේ හිම තමයි ඇති අප කොහොමද මේ ප්‍රසටේජ් marketක අපි කලින් කතා කරලා තිබ්බ එකක්නේ ඒ ඇරෙන්ඩ අනික්කේ වක් පවිච්ච කරන්න කොහොමද කියන එක ගැන අපි බලමු ද බලපු තව උදාහරණය select starා from student වයා live අපි මෙහෙම ලිව්ුවොත් මෙන්න මෙතැන්ට මම අන්ර්ස්කෝ එක දාලා එට පස්සේ ඒ කියල දාලා එටස ප්‍රසන්ටේජ් මාර්ක එක දානු. පන්ඩර්ස්කෝ එක දාල් ඒ කියල දාල් ප්‍රසන්ටේජ් මාර්ක එක දානු. රන්ඩර්ස්කෝ එක දාල ඒ කිය දාල ප්‍රසන්ටේජ් මාර්කක දැම්ම හම බම්ම එක රන්කරාමයට පේනොවද දෙවනිියපුරද අදස් කරන්න පලවෙනිියපුර මොකක් හරිකමන්න න්නෑ දෙවනිියපුර ඒ කකර වන්නේනි හිටස මොවා තිබ්බත් කමන්න ට පේනො ඇද ඇල්ල ඉන්න හැමෝ. තමල් කසුන් නාමල් සමන් තාමර ඒ හැමෝකෙම නමේ දෙවනි අකුර ඔයයට පේනම ඇති ඒ විදිහට සෙට් වෙලා තියෙන ඒ එහෙම අපිට මේ අන්ඩර්ස්කෝයක යෝදා ගන්න පුළුවන් තුන්වෙනි අකුර කරන්න ඔන්නන් අන්ඩස්කෝ දෙකක් දාළ ත්වලියන්න පුළුව දැ අපි මෙහෙම කිව්වොත් ස් Starා ම් Studioඩට් වයා නේම් ලයික් අන්ඩස්කෝකෝ ඇතන අන්ඩස්කෝ දෙකක් මන්දාල තියන තුන්වෙනි අකුර මුලාකුරු දෙක මොනෝන්න ඕන දෙයක් වෙන්න පුළුවන් තුන්වෙනි අකුරට ඒ තියෙන්න්න ඕන අමර විතර ඉන්නහෙමයට දැක්කද ඕ පස ේ මාකකම් විතරක් මටක කලින් කියියන්න බැරිවුුණා මෙතැන්ට ම අපි කතා කරම ඒ එක මට පුළුව ප්‍රසන්ට ේච් මාර්ක විතරක් පාවිච්චි කරන මෙෙම. ඒයකුර පටග එල්ල කුරෙන් ඉවර වෙන මෙහමත් කියන්න පුලෝ ද මේක වෙන ඒකුරෙන් පටගන්නවා මැද මුණනවා හරි එටවස සෙල්ල පුරෙන් ඉවර වෙනවා. අපි රංකරල බලමඒ එක. ඒමයි මේක හිටිය නැත් ඔයමයි නෑන එකදම මේක එන්න කුරෙන් මුල පටන්ගරගෙන ෙල්ලකුරෙන් ඉවර වෙන කියල කන්න ඇතුෝ නිමල් හෙමින්නව පටයි නිමල් නාමල් දෙන්න එනව ඇතකොට ආ ඉති අපිට මෙහමත් කරන්න පුළුව ා fromම් Studio වයා නේම් මෙහෙම කියන්න පුළුවන් හරියටම මට මෙහෙම කියන්න පුළුව එ ඊළඟාකට මොකක් වුණත් කමන්නනෑ කියන්න මෙහෙම කියනවා එ ඊළඟාකපුර මොකක් වුණත් කමන්නෑ කියලා කියන්න පුළුවන්. එ. ඔහෝමාය ඉන්නවද කියලමට බලන්න පුළුවන්. පලවෙනිියකුර එන් වෙලා ඊළඟාකුර මොකක් හරිවෙලා ඊළඟකර එම් වෙලා ඊළඟකුර මොකක් හරි වෙලා ඊළඟකුර එල් වෙලා. මේ වගේ ව තියෙනවාද. දැඟ අපිට බලන්න පුළුව අරන් කරලා. ඔ නිමල් නාමල් දෙන්න මේ වගේ එම තමයි දෙන්නගෙ මෙැන්. අපට හෙමත් ച කන්න පුළුව ෙர்